දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොඳම නමක් තියෙන ක්‍රීඩකයෙක් තමයි ෂෝන් පොලොක් කියන්නේ. පොලොක් ශ්‍රී ලංකාවේ එක්ක ටෙස්ට් තරඟවල වගේම එක්දින තරඟවලත් වැඩපෙන්නපු ක්‍රීඩකයෙක්. පොලොක් මේ පාර ඒ කියන්නේ 2018 දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එද්දී ආවේ ක්‍රීඩකෙක් විදිහට නෙවෙයි, රූපහානි විස්තර විචාරකයෙක් විදිහට. මේ විදිහට ලංකාවට ආපු පොලොක් ඉස්සරහම දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව ඉස්සරහා දරන විදිහට පසුබෑවට පස්සේ පොලොක් දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට හොඳ උපදෙසක් දීලා තිබුණා. පොලොක් කියලා තිබුණේ 2000 අවුරුද්ද කරපු දේ ශ්‍රී ලංකාවට කරමු කියලා. 2000 සෝන් පොලොක් ලංකාවට එන්නේ දකුණු අප්‍රිකාවේ නායකයා වෙලා පළවෙනි සංචාරයේ විදිහට. හැන්ස් ගොන්්‍ය තරඟේ පාවා දීමකට සම්බන්ධ වෙලා නායකත්වයෙන් අයින් කළාට පස්සේ තමයි පොලොක් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා වෙන්නේ. පොලොක් මේ විදිහට ආපු ගමනේ පළවෙනි ටෙස්ට් තරඟේ ශ්‍රී ලංකාව හමුවේ පරාද වෙන්නේ ඉනිමකින්. හැබැයි දෙවෙනි තරඟයට පොලොක් ඇතුළු කණ්ඩායමේ එන්නේ මේ පරාජය අමතක කරලා දාලා අපි අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න ඕන දිරන්න නම් දෙද හැවිත් අපි පළවෙනි තරගයේ ගොඩක් නරක විදිහට පෙරදුනා. හැබැයි දෙවෙනි තරගයට අපි ආවේ ඒ හැම දෙයකින්ම හොඳ පාඩමක් ඉගෙනගෙන. ඒදී තමයි දකුණු අප්‍රිකාව මේ තරගාවලිය කරන්න ඕන. තරගාවලියේ දෙවෙනි තරගයේ ලකුණු 7කින් තියුණු ජයක් ලබා ගැනීම ගැන පොලොක් කියන්නේ මෙහෙම කතාවක්. දෙවෙනි තරගයේ නුවරදි ගොඩක් තියුණු තරගයක් වුණා. ලංකා කණ්ඩායම අර්ජුන, අරවින්ද, සනත්, මුරලි, වාස් වගේ ක්‍රීඩකයෝ එක්ක තමයි පිටියට ආවේ. ඒ තරගාවලිය අර්ජුනගේ අන්තිම තරගාවලිය. මට මතකයි අර්ජුනේ තරගාවලියේ අපි ලබා දුන්නු ලකුණු 177 ඉලක්කය හඹා යද්දී ලකුණු 88ක් ගත්තා. ජොන්ටි අර්ජුනව දවා ගන්න සුපිරි උඩපන්දුවක් ගත්තා. ඒ උඩපන්දුව නොගන්න අර්ජුන අපෙන් තරගයේ උදුරු ගන්නවා. අපේ වාසනාවට වගේම අපි දීපු සටනත් එක්ක පළවෙනි තරගයේ හැමදේම දෙවෙනි තරගයේ ජයග්‍රහණයෙන් වහන් කරගන්න අපිට පුළුවන් වුණා. මේ විදිහට තමයි පොලොක් අතීතයේ මතක් කරලා තමන්ගේ නව ක්‍රීඩකයන්ට පාඩමක් කියලා දීලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් තොරතුරු සහිත තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.